Binnenhänge, Bianco-Universelle. Mies, Fitzatan. Amme, Liebe, Wuttigrame, Schutzleben.
මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන බව අපි හොඳට දන්නවා. ඒ නිසා වෙනස වගේම ඔබේ සිතේ එකඟභාවය ඇති කරගෙන හරියට ධම්මානුස්සති භාවනාව වඩන පිරිසක් බවට පත් වෙමින් කරන වැඩ කොටස් හෙමින් කරමක් පසෙකට තබා සංසුන් වෙලා සිත් නිවා ගන්නට මේ ධර්මානුශාසනාවන් ඔබේ ජීවිතයට ලං කරගන්න හැටියට අවවාදයක් හැටියට පළමුවෙන්ම මා ඔබට මතක් කරන්න කැමතියි. පසුගිය දේශනාවන් ශ්‍රවණය කළ ඔබට මතක් වෙනවාද මා මේ නිසකින් ගුවන් විදුලියේ මෙවැනි රාත්‍රියක පවත්වන මේ දේශනාවන් එකම අරමුණක් දෙසට යොමු කරගෙන කරන තාම වැදගත් සාකච්ඡාවක් බවට පත් වෙමින් පවතිනවා කියලා මම හිතන්නේ. මා මේ දේශනාව සමාරම්භ කළේ සක්සත් සංයුත්තේ එන සූත්‍ර පාඨයක් විවරණය කරන්නට. පුණ්‍යකර කියන වචනේ අදාළව කරන දේශනාව. ඒ පුණ්‍යකර කියන එකෙන් අර්ථ ගන්වන්නේ අපේ අටුවාචාරීන් වහන්සේලා දස පුණ්‍යක්‍රියාවෙහි නියැලීමයි. සාමාන්‍ය ජීවිතයේදී අපට වෙනම වෙන් වෙලා ප්‍රතිපදාවක් හැටියට සම්පූර්ණ කරන්න කියන දෙයක් නෙමෙයි. එදිනෙදා ජීවිතයේදී රැකී රක්ෂා කරන ගමන්, ඉගෙන ගන්න ගමන්, ව්‍යාපාර කරන ගමන් ඕනෑම කෙනෙකුට ජීවිතයේ සැනසෙල්ල ඇති කරගන්නට පුළුවන් වෙන බුද්ධ දේශනාවක් තමයි මම මෙසේ ඉස්මතු කරන්නට කල්පනා කරන්නේ. සාමාන්‍ය ජීවිතයේදී උදේ නැගිට වෙලේ ඉඳන් රාත්‍රියේ නිින්දට යන වෙලාව දක්වා ඒ වැඩ කටයුතු කරන අතරේ කර හැකි වටිනා පුණ්‍ය ධර්ම. ඒ අනුව අද ධර්මයේ ඇසීම ගැන හොඳට නිරවුල්ව තේරුම් ගන්න. ඒ නිසා පින්වත්නි අපි ඊට අදාළව සාකච්ඡාවක් තමයි අද දවසේ ගොඩනගන්නට උත්සාහ කරන්නේ. දස පුණ්‍යක්‍රියාවෙහි එන සුති කියන කාරණාව, සුති කියන්නේ ඇසීම කියන එකයි. ඇසීම හෙවත් ශ්‍රවණය කොහොමද කුසලයක් බවට පරිවර්තනය කරගන්නේ? කොහොමද ශ්‍රවණය කිරීමේ කාර්ය සිද්ධ කරගන්නේ? ඒවාට අදාළව දේශනාවන් කවරාකාර ලෙසින් බුදුරජාණන් වහන්සේ විවරණය කර තිබෙනවාද කියන කාරණාවට යන්නටයි අපි බලාපොරොත්තු වන්නේ. ඇසීම ඔබ දන්නවා අපි වඩා මේ ලෝකේ අපේ ඉන්ද්‍රිය අරගෙන බැලුවහම අපිට තියෙන ඉන්ද්‍රයන් දිහා බැලුවාම පංචේන්ද්‍රිය අරගෙන බලන්න. මේ පංචේන්ද්‍රිය ඇස, කන, නාසය, දිව, කම මේවා තමයි අපේ පසිඳුරන්. මේ පසිඳුරන්ට තමයි අරමුණු දැනෙන්නේ. ඇහැට රූප දැනෙනවා, කනට ශබ්ද දැනෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, සමට ස්පර්ශය දැනෙනවා. පින්වත්නි කල්පනා කරලා බලන්න ඔය දැනීම් හතරේ වඩා ප්‍රබලම දැනීම මොකක්ද? ඔබට පුළුවන් ද පිටුදයක් ඒ සඳහා ගොඩනගන්න? මේ පසින්දුරන්ගෙන් පසින්දුරන්ට දැනෙන දැනීම් අතරින් වඩා ප්‍රබලම දැනීම කුමක්ද? ඇහැට දැනෙන දැනීම කියලා සමහර කෙනෙකුට හිතෙයි. ඇහැට රූප පෙනෙන නිසා ඒ තමයි ලෝකේ තියෙන ප්‍රබලම දැනීම, ප්‍රබලම දැකීම. කන තියෙන්නේ ඊට වඩා පහළින්. එනිසා කනට කර්මේන්ද්‍රිය කියන එක ඇසතරම් ප්‍රබල නොවේ යයි සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි හොඳට හිතලා බලන්න ඇස අපට යොමන්න පුළුවන් වෙන්නේ කොයිතරම් සීමාවක්
ඇතිවද ඇහැ යොමන්න පුළුවන් වෙන්නේ අපේ ඇහැ යොමු වෙලා තියෙන තෙක් පමණයි මම මේ මැදිරී ඉන්නකොට මට මේ පිප්ටි හතරෙන් එහා ලෝකය පෙනෙන්නේ නැහැ ඒ ගැන මට කවරක්වත් හිතන්නේ නැහැ ඒ වගේම නාස්තිය බලන්න නාස්තියට ගඳ සුවඳ දැනෙනවා මේ දැන් දැනුණා අවසන් වුණා මට ඊයේ දවසේ නාසයට දැනුණු ගඳ සුවඳ අද දවසේ සිහි කරන්න පුළුවන්ද ඒ කිසිවක් මට සිහි කරන්න බැහැ දිවට දැනෙන රස බලන්න ඊයේ දවසේ මා විඳපු රස නැත්නම් අද උදෑසන මා විඳපු රස මට දැන් විඳින්න පුළුවන් එහෙම විඳින්න පුළුවන් වෙන්නේ නැහැ සමත දැනෙන ස්පර්ශය බලන්න ඔබ අද දවස පුරා සැපපු පහසු ආසනවල වාඩිවෙල සිටියදී දැනුණු සුවය දැන් ආයි විඳින්න පුළුවන්ද ඒක ඒ මොහොතේ අවසන් එහෙමනම් ඇත්තට දැනෙන ඒ දැනීම සීමාන්තිකයි සීමාවකින් ඔබට ගෙන යන්න බෑ ඒ වගේම කැමරාවකින් බැලුවා එක්තරා සීමාවක් විතරයි දකින්න පුළුවන් නාසයට දැනෙන ගඳ සුවඳ ඒ මොහොතේ පමණයි එය නැවත විඳින්න බෑ සමට දැනෙන ස්පර්ශයේ වේදනාව ඒ මොහොතේ පමණයි නැවත එය විඳ ගන්න බෑ දිවට දැනෙන රස ඒ මොහොතේ පමණයි එය නැවත විඳ ගන්න බෑ එමනම් පංචේන්ද්‍රයන්ගෙන් මේ ඉඳුරන් හතරට වඩා කර්මේන්ද්‍රිය හරිම ප්‍රබලයි මොකද ප්‍රබල වෙන්නේ කන්නට හැබුණු දේ අපිට පුළුවන් බොහෝ කාලයක් නැවත නැවත මෙනෙහි කරන්න සිහිපත් කරන්න පුළුවන් ඒ වගේම විවිධ විදිහට අපිට ඒක අර්ථකථනය කරන්න පුළුවන් පරිකල්පනය කරන්න පුළුවන් එහෙන් දකින දේ පරිකල්පනය කරන්න පුළුවන්ද මට මතකයි නාට්‍ය වේදිකාවක හිටියා මේ රටේ ඉතාම විශිෂ්ට සුගත පාලක සිල්ලා අපේ රූපවාහිනිය පැමිණි කාලේ සුගත පාලක සිල්ලා රූපවාහිනිය ගැන කරපු අර්ථකථනයකදී කිව්වා රූපවාහිනිය අපේ ඇත්තේ පරිසරණය දියුණු කරන්න පුළුවන් නම් ඒ උපරිම අඟල් විශේෂයි දැන් ඉතින් අපිට කියලා තියෙනවා ඒ ඉදා ඉදමත් කියේ දැන් මහා පරිමාණයේ පිරක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතිහාසයට පරිකල්පනයක් කරන්න බෑ. හැබැයි කනට එහෙම නෙමෙයි. කනට වැකුණු දේ, කනට වැකුණු දේ අපිව ගෙනිහිල්ලා ඒක මතකයේ සම්පත් කරලා ඕන වෙලාවක අපෝ ගන්න පුළුවන්. ඕන වෙලාවක අපෝ අපස්සට ගන්න පුළුවන්. එහෙම අරගෙන තමන්ට ඕන විදිහට ඒක අර්ථකථනය කරන්න පුළුවන්. ඇහැට දකින්න දේ එහෙම කරන්න බෑ. ඒක හරිම සීමාන්තිකයි. කනට ඇහෙන දේ අසීමාන්තිකයි. එතකොට ශ්‍රවණය කියන එක තමයි ප්‍රබලම මාර්ගය. ශ්‍රවණය. එනිසා රූපවාහිනියට වඩා ගුවන් විදුලිය ප්‍රබලයි. ඇසීම ප්‍රබල නිසා දැකීමට වඩා පින්වත්නි මේක තවත් පැහැදිලි කරන්න අපි බුද්ධිල කාව්‍ය වගේ කාව්‍යයක් දෙක බලමු. එහෙම නැත්නම් සැලලිහිණ සංදේශය බලමු. සංදේශ අතරේ අපේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැලලිහිණ සංදේශය හරිම කර්ණ රසායනයි. භාෂා සංයෝගය උපමා කාව්‍යෝක්ති මේ සියල්ල අපින් අරගෙන බැලුවොත් සැලලියන සංදේශය තාම රමණීය නිර්මාණයක් අර නොව සැරණීය වන රමණීය විචින් විත සැලලීය වතු කැලණීය පුරවරට කියලා අපූර්ව ආකාරයෙන් කියලා තියෙනවා දැන් ඕක අපිට කියවන විට එතන විතර ඕන විදිහට පරිකල්පනය කරන්න පුළුවන්. කැලණි නගරයේ පිළිබඳව තියෙන සමස්තය,
සැලලෙන්නේ අහසේ සිට සෙනෙහින් කැලණියට පහත් වෙන ආකාරය එව එක එක තරහ කිරීමේ පිච්චලයට එක එක ආකාරයෙන් පරිකල්පනය කරගන්න පුළුවන්. හැබැයි රූපයෙන් ඇඳලා පෙන්වුවොත් සැලලෙන්නේ කැලණියට බහින හැටි කැලණි විහාරයේ එයින් එහාට අපිට යමක් දකින්න පුළුවන්. දකින්න බැහැ. බුද්ධිල කාව්‍යයේ උදේනිස්පුර සැනකෙළිය අපි කියවන කියවන අවස්ථාවක් ගන්න අපිට සැනකෙළිය පිටින් ලවා ගන්න පුළුවන්. අන්න අපූර්ව. හැබැයි කවදාවත් ඒ සැනකෙළිය කෙලිනාට්‍යයකින් පෙන්වන්න පුළුවන්. පෙන්වන්න බැහැ. චිත්‍රයකින් පෙන්වන්න පුළුවන්. පෙන්වන්න බැහැ. මට මතකයි මහාචාර්ය සිරිගුණසිංහ බුද්ධිල කාව්‍ය කෙලිනාට්‍යයකට හැදුවා. එක රූපවාහිනී සමාගමක් ඒකට මුදල් දීලා කළා. ඒ බුද්ධිල කාව්‍ය කෙලිනාට්‍ය සැරණ කෝටියක් විතර වේදන් කළා හදලා එකම දර්ශනයකින් මිනිස්සු ගෙන්නන්න එපා කියලා. අපි අහපු උදේනපුරයේ නෙමෙයි කෙලිනාට්‍ය තියෙන්නේ. සීමා සහිතව. ඉතින් ඒ නිසා පින්වත්නි මම මේ නිදසුන් රාශියක් අරගෙන ඔබට කිව්වේ කර්ණේන්ද්‍රිය කියන එක ප්‍රබලව බලන්න. කර්ණි කාලේ ඇසීමේ සම්ප්‍රදාය තමයි තිබුණේ. ජාතක පුත ලියපු ජාතක කතා කරුවා සමාරම්භයේම කියනවා මේ උතුම් ග්‍රන්ථය කම් යොමා ඇතිය යුතු කියලා. පූජාවලියක් කියනවා. සත්‍යම රත්නාවලිය කියනවා. කන් යොමා සිටිය යුතුයි. එහෙම කිව්වේ ඒ කාලේ මිනිස්සු අකුරු දන්නේ නැති නිසා නෙවෙයි. ඒ කාලේ මිනිස්සු ශාස්ත්‍රතාවෙන් ඉතා ඉගෙන ගන්නක හිටියක්. එහෙම නැත්නම් ඔය පොත් ලියන්න අපිට බෑ. සත් යෙවීම නිවීම කියන එක ඉතාම ඉහළ මට්ටමක තිබුණ සමාජයක තමයි ජාතක පොත දීවෙන්නේ. සත්‍යම රත්නාවලිය දීවෙන්නේ. පූජාවලිය දීවෙන්නේ. ඒ කටුරු කියනවා මේවා කියවිය යුතු නෙවෙයි බෑස් හැරස් කියවිය යුතු කියලා කියන්නේ කම් යොමා ඇති යුතු කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ කියන කතා කෙනෙක් හඳනගා කියවන විට ශ්‍රවණය කළ යුතු කතා හැටියට තමයි කියය දැක්වේ. මොකද බණ කතාවක් වඩා ප්‍රබලව මනුෂ්‍යයාට ග්‍රහණය කර හැක්කේ ශ්‍රවණය කිරීමෙන් ශ්‍රවණේන්ද්‍රිය ඔස්සේ. පැරණි ලේඛකයන් මේ හැම දෙයකින්ම අපේක්ෂා කළ දෙයක් තිබුණා. ඒ අපේක්ෂා කළ දේ තමයි මිනිස්සු පාපයෙන් මුදවා ගැනීම, මිනිස්සු අකුසලයෙන් මුදවා ගැනීම, මිනිස්සුන්ට යහපත කියලා දීම, මිනිසුන් තුළ සාර ධර්ම ගොඩනැගීම, ගුණ ධර්ම ගොඩනැගීම. ඒක තමයි පැරණි ධර්ම ග්‍රන්ථ කරුවන්ගේ මූල ධර්ම. හැම කතාවක්ම සද්ධර්ම ලක්ෂාවලි කතා කරුවා කතා ගොඩනගන්නේ මිනිසුන්ගේ තියෙන දුබලතා නැති කරගන්න, මිනිසුන්ගේ තියෙන පොදු දුබලතා අක්ෂී කරුකම, එහෙම නැත්නම් ලෝභය, එහෙම නැත්නම් වෙනත් ලෙඩෙක් දැක්කහම ලෙඩෙකුට නොසලකා හැදී උන්වගේ කාරණා මිනිසුන්ගේ පොදු දුබලතා ඒව හදාගන්න බණකතාවක් තියෙනකොට ලියනකොට උන් අපේක්ෂා කළේ මේවා සාවධානව සංසුන්ව කියවල බලන නෙවෙයි. හයියෙන් නඩනගා කියවන විට සාධිකාර දිදී අහගෙන ඉන්න පුළුවන් විදියටයි කතා දෙන්නේ. එතකොට ඒ අහගෙන ඉන්න ශ්‍රාවකයාට ඒ කතාවේ සිදුවීම අපූර්වාකාරයෙන් පරිකල්පනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පරිකල්පනය සිද්ධ වෙන්නේ එකිනෙකාගේ දැනුමේ තරමට. ළමයෙකුගේ දැනුමේ ප්‍රමාණයට ළමයා විඳ ගන්නවා. වැඩිහිටියෙකුගේ දැනුමේ ප්‍රමාණයට වැඩිහිටියා විඳ ගන්නවා. එනිසා ඔවුන් ඒවා ඇසීමේ තරම කොයිතරම්ද කියලා නම් ඒවන් තමයි උගත්තු බිහිවෙන්නේ, වියත්තු බිහිවෙන්නේ, හිතක් උපයෝගී වෙන්නේ,
මහ පඬිවරු ගිහිවෙන්නේ. ඒ නිසා තමයි පින්වත්නි පැරණි කාලේ ඕවා හොඳට කියවුණු ඇසු මිනිස්සුන්ට ලස්සන නමක් දුන්නා. ඒ තමයි බහුසුත. බහුසුත. දැන් බහුසුත කියන වචනේ සරලන්තය දෙන්න කියලා කිව්වහම අපේ පාසලක දරුවෙක් කියයි බොහෝ දේ ඇසු පිරු තැන් ඇති තැනත්තා. බොහෝ දේ ඇසු පිරු තැන් ඇති තැනත්තා. සත ඇසු තැනත්තා විතරක් නෙමෙයි. ඇසු පිරු අස තමන් සම්පූර්ණත්වයට පත් වෙච්ච පුද්ගලයෙක්. අර පිරුණා කියලා කියන්නේ මේ නිකම් කලයකට වතුර පුරවන වගේ පිරීමක් නෙමෙයි. පූර්ණත්වයට පත් වෙච්ච පුද්ගලයා. බොහෝ ඇසු පිරු තැන් ඇති පුද්ගලයෙක් කියලා. එහෙනම් බහුසුතයන් සමාජය තුළ ගොඩනගන්නේ ඇසීම නිසා. එක අතකට වළංගු වෙයි. ඉතින් එපා අපි ඉන්නේ ඊටවල තාක්ෂණයෙන් බොහෝ මිහිල යුගයේ අද අපි ඉන්නේ මේ චන්ද්‍රිකා යුගයේ අජටාකාශ යුගයේ සැටලයිට් යුගයේ එහෙම නැත්නම් එක සප්පරේකින් මිනිස් සිතක හටගන්න සිටිල්ල ලෝකේ මේ කොනේ ඉඳන් එහා කොනට සම්නිවේදනය කර හැකි යුගයේ අපි ජීවත් වුණත් මේ මනුෂ්‍ය ඉන්ද්‍රියන්ගේ මේ ස්වභාවය වෙනස් කරන්න ලෝකයට පුළුවන් වෙලා නැහැ. තවමත් මේ ඉන්ද්‍රිය ගෝචර ශක්තිය තවම තියෙනවා. එහෙම නැත්නම් අවශ්‍ය නැහැ අපිට ආසල්. උන්ති කාලේ ළමයි පරිගණක තාක්ෂණාගාරයකට ඇතුළු කරලා ගන්න තියෙනවා. පළවෙනි ශ්‍රේණියේදීම දානවා පරිගණක විද්‍යාගාරයකට දාලා පරිගණකත් එක්ක ඉගෙන ගන්න. ඉගෙන ගනීද? ඒ අයගෙන් මොනවාගේ අධ්‍යාපනයක් අපට ලැබෙයිද? කවදාවත් ලෝකයේ අපි වගේ නෙමෙයි ජීවන රටකවත් එහෙම කළේ නැහැ. තවම පාසල ගුරුවරයා අපිට අවශ්‍යයි නේද? ඒ මොන දේදී වුණත් පාසල වුණේ ගුරුවරයා වුණේ ගුරුවරයාගෙන් ඇසෙන දේ තමයි අධ්‍යාපනය හැටියට තවමත් අර්ථකථනය වෙන්නේ. ඉතින් පින්වත්නි කල්පනා කරලා බලන්න ඔබ ටෙලිනාට්‍යයක් දැක බලාගෙන ඉන්නවා. ඇස් දෙක අරගෙන හයියෙන් බලාගෙන ඉඳලා හරිම තෘප්තිමත්ව ඔබට පුළුවන් හිත උදී මේ දැකපිටි ආපහු මවන්න. මවගන්න බැරි කමක් නෙමෙයි. ඒ ආකාරයෙන් ඔබට කවදාවත් වින්දනයක් ලබන්න බෑ. ඒ වින්දනය හරිම තාවකාලිකයි. හැබැයි ඔබ ගීතයක් ඇහුවොත් ගීතයක් ශ්‍රවණය කළොත් හොඳින් ඔබ එය හෙළියෙන් මුමුණ මුමුණ යන්න පුළුවන්. දැන් වාහනයක ගමන් කරන ප්‍රියතුරු මහත්තයෙක් මේ වෙලාවේ මේ බණ අගෙන යනවා. හැබැයි ඔබ රූපවාහිනියක බණ ගියා නම් ඒක පළකල වාහනේ ලවන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම අද ගාස් වාහනවල රේඩියෝව තමයි ප්‍රබල. රේඩියෝ ප්‍රබල. රේඩියෝවෙහි එන වැඩසටහන, රේඩියෝවෙහි එන ගීතයක් හෙමින් ශ්‍රවණය කරනවා. ඒ අනුව සමහර සංසුන්ව සාවධාන ඒක බිඳගෙන මුමුණ මුමුණ සමන් කරන්නට පුරුදු වෙලා ඉන්නවා. එතකොට බලන්න කල නේද ප්‍රබල. දැන් සමහර අය ජංගම දුරකථනයක සින්දු රාශියක් දාගෙන තැන්පත් කරගෙන පාරේ යනකොට දුවන කොට ඒ දුරකථනයෙන් අර කනට ගහගෙන ඇල්ලා ඒ සින්දු අහා තමයි දුවන්නේ. ඇවිදින්නේ. සමහර ළමයි පාඩම් කරන්නේ සින්දු අහා. ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් බලබල ඔය මුකුත් කරන්න බෑනේ. මම හිතන්නේ දැන් රූපවාහිනියක් දැක බලන්න. ඒ රූපවාහිනිය රූප විතරක් ආවොත් ඔබ රූපවාහිනිය බලන් ඉන්නවාද පොළවේ ගහනවානේ. මේ රූපවාහිනියෙන් වැඩක් නැහැ කියලා. කොහොම හරි සක්සු කර කර සත්‍ය ගන්න බලනවානේ. ඇයි? රූපය අභිභව සත්‍යය ඔබට බලපෑම් කරනවා. එයින් තමයි ඔබ දැන් අපි හිතමු නාට්‍යයක
චරිත දෙකක් තියෙනවා. ඒ චරිත දෙක අභිනයෙන් අදහස් ඉදිරිපත් කරනවා. ඔබට ඒක දැනෙන්නේ හරිම අඩුවෙන්නේ. හැබැයි වාස්තිකව ඕන් දෙබස් සංවේදනය කරනකොට ග්‍රහණය කරගන්න සති. ඒ නිසා මේ ශ්‍රවණය කියන එක තාම ප්‍රබලයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දස පුණ්‍ය ක්‍රියාවන් ගැන සඳහන් කරපු පැනදී අනිවාර්යෙන්ම ශ්‍රවණය කියන එක හොඳ වැදගත් මූලික පින්කමක් කොට දක්වලා තියෙනවා. එනිසා අපිට සාමාන්‍ය ජීවිතයේදී බහුස්කෘතයන් වෙන්නට මඟ තියාගෙන ඒ බහුස්කෘතයන් වෙන්නට මඟ තියාගෙන කොට එහිදී ධර්ම ශ්‍රවණය කියන එක තාම කුතුම් පින්කමක් හැටියට තමයි දැක්වේ. බලන්න දැන් ධර්ම ශ්‍රවණය කරන කෙනා වෙනස් වෙන්න ඕනනේ. අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. කොහොමද ඒ වෙනස ඇති කරගන්නේ? බලන්න දැන් ධම්ම ශ්‍රවණ කියලා බුදුහාමුදුරුවෝ සූත්‍රයක් දේශනා කරනවා. සමහර විට ඔබ මේ සූත්‍රය අප්‍රමාණව අහලා තියෙනවා. බලන්න බුදුහාමුදුරුවෝ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයාගෙන් බලාපොරොත්තු වෙච්ච කාරණා. පළවෙනි එක අත්තුසං සුනාති. නොවැසූ දෙයක් අසා ගන්න. නොවැසූ දෙයක් අසා ගන්න කිව්වොත් නොදැනූ දෙයක් බලා ගන්න කියන්නේ. නොවැසූ දෙයක් අසා ගන්න. ඒකයි බලාගන්නේ. එතකොට එහෙනම් ඔබ මීට පෙර නොදැනගෙන සිටි දෙයක් අසා නොතිබූ දෙයක් ඇසීමේ ආශාවෙන් ශ්‍රවණය කරන්නට ඕනේ. අනිත් එක තමයි සුත්තං පරිරෝධේති. ඒ සුත්තං කියන්නේ අහපු දේ. අහපු දේ පරිරෝධේති පිරිසිදු කරගන්න හිතාගෙන අහන්න ඕනේ. හතුනේ එක එහෙම අහපු කෙනා කංකං විචරති. කංකං සිතෙන් විචාර ගන්න ඕනේ. විචාරශීලී වෙන්න ඕනේ. නොදන්න දෙයක් තමන් ඊට පෙර නැතුූ දෙයක්, තමන්ට ධර්මය ගැන තිබුණු හැකියක්, ජීවිතය ගැන තිබුණු අනවබෝධයක් නැති කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට පින්වත්නි, දික්ඛින් උසුම් කරෝති. තමන්ගේ දෘෂ්ටිය හැම දෙනාටම දෘෂ්ටියක් තියෙන ඕනේ. දෘෂ්ටිය ගැන දර්ශනය ලෝකේ ඕනම කෙනෙකුට දර්ශනයක් තියෙන ඕන. දරුවෙකුට ශිෂ්‍යයෙකුට දර්ශනයක් තියෙන ඕනේ. ඒ වගේම ගුරුවරයෙකුට දර්ශනයක්, සාමුද්‍රු කෙනෙකුට දර්ශනයක් තියෙන ඕනේ. නායකයෙකුට දර්ශනයක් තියෙන. දර්ශනයක් නැති කවරෙකුගින්වත් යහපතක් වෙන්නේ සමාජවත් සමාජයක. දැන් බලන්න බුදුහාමුදුරු දේශනා කරනවා ධර්ම ශ්‍රවණය කරන කෙනා ඒ තමන්ගේ දර්ශනය උතුම් කරෝටි ඍජු භාවයට පත් කරගන්නවා කියලා. ඍජු භාවයට පත් කරගන්න. ඍජු භාවයට පත් කරගන්නවා කියන්නේ මොකක්ද? ඒක අර්ථ සම්පන්න කරගන්න ඕනේ. අර්ථවත් කරගන්න. අපිට බලාගෙන ඉඳලා කරගන්න පුළුවන් දෝවා අවදාවත් පුළුවන් එන්නේ නැහැ. බලාගෙන සිටින්නින් කරගන්න පුළුවන්. ඇසීමෙන්මයි ඒක කරගන්න පුළුවන්. ඊළඟට පින්නාදී පස්වෙනිම සඳහන් කළා චිත්ත මත්ස පසීතති. චිත්ත ප්‍රසාදයට පත් කරගන්න. ඔන්න ඇසීමෙන් ලැබෙන අන්තංක චිත්ත ප්‍රසාදය. ඒ ප්‍රසාදය කියන එක ප්‍රීතිය නෙමෙයි, සතුට නෙමෙයි, ඉන් එහා ගියපු ධර්මතාවය. අපට ප්‍රීතිය සතුට ඇති කරගන්න පුළුවන් වැරදි ක්‍රමවලට. සමහර අය තමන්ගේ හතුරෙකුට වැරද්දක් වුණාම සතුටු වෙනවා. සමහර විට අල්ලපු ගෙදර ඉන්නේ තමන්ට විරුද්ධ සංකරණ අය නම් ඒගොල්ලන්ට වැරද්දක් වුණොත් කරදරයක් වුණොත් සතුටු වෙනවා. එහෙම ස්වභාවයක් නේ. ඒ නිසා සතුට හොඳින් නැරකින් දෙකින්ම ලබන්න පුළුවන්. හැබැයි අර ප්‍රසාදය කියන එක හැමතැනදීම හැම දෙයකින්ම ලබන්න බෑ. ප්‍රසාදය කියන එක තමයි බෞද්ධ සෞන්දර්යයේ එන උපරිමය.
රහතන් වහන්සේලාට තියෙන ප්‍රසාදය. රහතන් වහන්සේලා අවසානයේ මේ ලෝකයේ යන තියෙන ලොකු ප්‍රසාදයක්. තමන් විමුක්තිකාමී වුණාය කියලා. රහතන් වහන්සේලා සෝබාධම විදිහේ ප්‍රසාදේ. ඒක යථාර්ථය දැකලා. එතකොට ඒක තමයි අපිට ඇති වෙන්න ඕනේ. අපිට රහතන් වහන්සේ කෙනෙකුගේ සීමාවට යන්න බැරි වුණා. ඕනෑම ශ්‍රාවකයෙකුට අහපු දේ තුලින් ඇති වෙන්න ඕනේ අහපු දේ ගැන ප්‍රසාදයක්. අහපු දේ ගැන හොඳ යථාවබෝධයක්. එතකොට ඒ දේ ඇති කරගන්න නම් ඉතාම සංසුන් මනසකින් ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා. නිහඬව නිශ්ශබ්ද ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා. පින්වත්නි, එහෙම නැත්නම් මේ ධර්මයේ ඵල ලබන්න බැහැ. අපේ විමාන වස්තු ප්‍රකරණයේ කියවල බලනකොට අපිට තේින්නේ බුදුරජාණන් වහන්සේ දෙව්රම් මොහොතේ බණ කියනකොට ගස්වල හිටිය පක්ෂියෝ උන් පවා කන් යොමාගෙන බුදුහාමුදුරුවන්ගේ ස්වරයට ඒ මිහිරි ස්වරයට අවධානය යොමු කරගෙන හිටියා කියලා. එහෙම යොමු කරගෙන ඉඳලා අවසානයේ ඒ අය තිරසං භාවයේ නිදුණු බව විමානවත් ප්‍රකරණය වෙනවා. මම පෙර ධර්ම දේශනාවක කියලා තියෙනවා මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව. නැතිේ කිසිම හරයක් නොදැන ගග්ගරා කියන පොකුණ ළඟදී බුදුහාමුදුරුවෝ බණ කියනවා අහගෙන හිටියා. ඒ හඬට විතරක් සවන් දීගෙන හිටියා. අන්තිමේදී අර ගොපල්ලෙකු විසින් අනින ළඟ සිවිත ඇනිලා ඔළුවේ ඒ මැඩිය මල මැරිලා කියලා එපදුනේ දිව්‍ය ලෝකේ මහා දිව්‍ය සම්පත් ඇතිව. බලන්න ශ්‍රවණී කිරීමේ ආදීනව ක්ෂණිකව ලබපු ඇති. ක්ෂණිකව ලබපු ඇති. ඒ නිසා පින්වත්නි අපි ජීවිතය වෙනස් කරගන්න ඉතාගෙන අහන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මම උදා කාලවට කියලා දෙනවා සුසුසතිය කියන සූත්‍රය. ඒ සූත්‍රය ශ්‍රවණය කිරීම ගැනම කියන සූත්‍රයක්. සුසුසතිය. ඒ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දේශ්‍යමානී සුසුසතිය. දේශනාව ආශාවෙන් කැමැත්තෙන් අහන්න ඕනේ. එතකොට බලන්න උදාස් කාලවිට දෙමිනෙත්තෙන් ගුවන් විදුලියේ එන ධර්ම දේශනාව පුල පුලා අහන්න බලාගෙන ඉන්නවා. ඒ වෙලාවට රේඩියෝ එක අරගෙන අන් අයගෙන් ගෙන් වෙලා හුදෙකලා වෙන මිනිස්සු ඉන්නවා. එහෙම අය අපිට කතා කරලා තියෙනවා. එතකොට පින්වත්නි ඒ මොකටද අර ආශාව කැමැත්ත තියෙන අය. දැන් ඇත්තටම මෙතෙන්දී අපි පොඩ්ඩක් කියන්න ඕනේ අපි උදාස් කාලවක ජීවන් වල දහම් දෙසින් වලට වැඩම කරනවානේ. සමහර විට හත් දවස් ඉපන්. තුන් මාසේ බණ අවුරුද්ද බණ ආදී වටෙන් මේ පරිලෝකපත් වූ ඥාතිවරයෙක් වෙනුවෙන් කරන ධර්ම දේශනාවන්ට අපි වදිමු. උදාස් කාලවලදී අපි දකින දර්ශනයක් තමයි ගෙදර ශාලේ බණ අහන්න වාඩි වෙලා ඉන්නේ උපාසිකාව. කාන්ත ප්‍රජාව විතරයි. පිරිමි ප්‍රජාව ඈතින් ඉන්නවා. ඈතට වෙලා පොඩි කල්ලි හැදිලා කණ්ඩායම් වෙලා ඒගොල්ලන්ට මේක මේ වෙලාව මෙතෙන්ට ලං වෙලා අහන්න සූදානම් නැහැ. අහන්න සූදානම් නැහැ. එතකොට අම්මලා නැත්තම් භාර්යාවරු විතරක් බණ අහන්න දානවා. ඒගොල්ලෝ ආශාවෙන් යන කල්ලතෝ වාඩි වෙනවා. ස්වාමි පුරුෂව ඈතට යනවා. එතකොට කොහොමද අර පිරිසන් මැදියෙක් බනාලා දෙවියෙක් වුණා? මනුෂ්‍යයන් හැටියට අපිට මේ කම් ලැබෙන තියෙන්නේ මොනවතරද? සම්නිවේදනය. එහිදී ඒ ධර්ම සම්නිවේදනයක් ලබන. ඒ ශක්තිය ඇති කරගන්න. ඈතින් ඈතට යන්නේ නැතුව ඒ ගෙදර බණ කියන ගෙවල් වල අය ඒ කටයුතු සංවිධානය කරලා දෙන්න ඕනේ. සමහර ගෙවල් වල ගෙදර අයත් හරි කලබලයි. පින්වත්නි මම නම් කිසි දවසක එහෙම කලබල නිවසකට දහම් දෙසන්නට යන්න කැමති නෑ.
අපි ඔවුන්ට පෙරාතුවම කියනවා මුළු ගෙදරම නිශ්ශබ්ද කරලා තියන්න ඕනේ. සියලු දෙනාගේ ජංගම දුරකතන ඉතින් දිකල්ලා තියන්න ඕනේ. ඒ වගේම සමහර ගෙවල් වල බණ තියෙන අතරේ ඒගොල්ලන්ට ඕනේ එනායක සංග්‍රහ කරගන්න. ඒකට තමයි දඟලන්නේ. අනිත් එක තමයි තව පිරිසකට තියෙන උමනාව තමයි මේ දෙනාය පිළිගන්න. මේ මහ පින්කම කරගන්නට තියෙන උමනාව හරි අදී. ඊතර දෙනාය පිළිගන්න සමහර වෙලාවට බණ අහන අතරේ කවුරු හරි ටිකක් ලොකු නෑදෑයෙක් හරි ලොකු කබලෙක් හරි ගේට් එකේ ඉන්නවා දැක්කොත් අර ඔක්කොම දාලා දුවනවා. ඒ ශ්‍රවණයේ තිබීමේ ගෞරවය එතන නෑ. ඒ පින්කම පිළිබඳ අවබෝධය එතන නෑ. ඒ නිසා අපි සියල්ල සහනම් කරගෙන තමයි ගෙට යන්නේ. ගේකට ඇතුලේ දුරකටම විසන්දි කරලා රාත්‍රියේ පවත්වන සංග්‍රහ ආදී සූදානම් කිරීම සියල්ල නතර කරවලා කිසිම කාමරයක කිසිම වැඩක් කරන්නට සහනම් කරවලා ඒ විදිහටයි පින්වත්නි මේ ඇසීම කියන එක හැම දිනකටම අවස්ථාව ලබා දීමක් පිනක්. ඔච්චර පිනක්ද ඔබේ ගෙදරට පිරිසක් ගෙන්වලා බණ කියවනවා නම් ඒක විශාල පිනක්. අපි ඒක පෙර ධර්ම දේශනාවක සඳහන් කළ පත්තිපත්තානුමෝදනා ගැන කියනකොට ඒක පිරිසක් එකතු කරගත්ත වගේම ඒ පිරිසට අහන්නත් වටපිටාවක් හදලා දෙන්න ඕනේ. ඒක ගෙදරින්ම සකස් වෙන්න ඕනේ. ඒක කොච්චර ආනිසංසදායකද කියලා මේ දේශනාව අහන ඇත්තෝ හොඳට කල්පනා කර බලන්න. ඒ නිසා අහන්න වටපිටාවක් හදන්න. දැන් අපි යනවනේ පාසල් වලට දහම් දෙසන්. දැන් පාසල් වලට ගියහම සමහර ගුරුවරු හිතනවා ඒක අපට ලැබෙන හොඳ විවේකයක්. ළමයි ටික බණ අහන තැනට ටිකක් කරලා ගුරුවරු ටික කාමරයකට එකතු වෙනවා. එකතු වෙලා ඒ අය තම තමන්ගේ ඕපාදූප කතා බහකට සූදානම් වෙනවා. ඕන තරම් ඉස්කෝලවල බණ කියන්න දීපු පාසල්වල හොඳ ගුරුවරු ටිකක් ඇවිල්ලා ළමයි එක්ක වාඩි වෙනවා. සමහර පාසලක විදුහල්පතිතුමා එන්නේ නැහැ. විදුහල්පතිතුමිය එන්නේ නැහැ. ඒ අය ඒ වෙලාවේ ඒකට සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සමහර තැන්වල තාම ආදරෙන් විදුහල්පතිවරු විදුහල්පතිනියන් ඇවිල්ලා ළමයි එක්ක වාඩි වෙලා ආදරකවක් ඇසීම සිද්ධ කරනවා. ඉතින් ගස්ලාවට අපේ ඇතැම් ගුරුවර ගුරුවරියන් මේ වැරද්ද කරනවා. ඔබ මේ බණ අහගෙන ඉන්නවා නම් කවදාවත් ඒ වැරද්ද කරන්න එපා. මොකද බණ අහන්න ඔබට ලැබෙනවා කියන අවස්ථාව ජීවිතේ හරිම භාග්‍යයක් හැටියට හිතන්න. ඒකයි අර දේශීයමානේ සුසුසුති කියලා කිව්වේ. දේශනාව ආශාවෙන්ම අහන්න ඕනි කියන එක කල්පනා කරා. ඒ නිසා ඒකට කල් නොයවාම ඒ ස්ථානයට යන්න. සමහර වෙලාවට ඔබ සංගීත සම්දර්ශනයක් නරඹන්න කොච්චර වැස්සක් යනවන්නේ, කොච්චර මඩ තිබුණක් යනවන්නේ, කොච්චර මදුරුව හිටියක් යනවන්නේ. ඇයි බණහන කරන දෙන්න යන්න බැරි? පොදක් ගැටුනොත් සංස්කෘත බණ කියන දවසට යන්න බෑ. ඒ නිසා පින්වත්නි එහෙම වෙන්නේ නැතුව මේ ශ්‍රවණය කියන එකේ ප්‍රබලත්වය හොඳට තේරුම් අරගෙන ආශාවෙන් දැනටින් ගිහිල්ලා ලං වෙලාම වාඩි වෙන්න. පහසු තැනක වාඩි වෙන්න. හොඳට ඇහෙන්න තැනක වාඩි වෙන්න. දේශකයන් වහන්සේ පෙනෙන තැනකින්ම වාඩි වෙන්න. ඒක තමයි දේශීයමානිය සුසුසුති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට සෝතං වෝදහති. ඒක තමයි මම මේ පැය පුරාම සාකච්ඡා කරන්නේ. සෝතං කියන්නේ කන් යොමාගෙන අහන. කන් යොමාගෙන අහන්න කියන්නේ කම්බලට බාධා ඇති කරන්නේ නැතුව අහන. සමහර වෙලාවට ඔබ ධම් අසන තැනකට පුංචි දරුවන් අරන් යනවා. ඒ පුංචි දරුවන් නොදරුවන් ඔවුන්ට මේ කිසිවක් දැනෙන්නේ නැහැ. සමහර විට ඔබට දරුවක් වෙන කෙනෙකුට දී යාමට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ දරුවක් අරගෙන ගිහිල්ලා ධර්මශාලාවේ දරුවා අඳන්නට පටන් ගත්තල්ලි දේශිකයන් වහන්සේටත් ඒ බාධාවක් වෙනවා, ශ්‍රාවකයන්ටත් බාධාවක්.
එනිසා ඉවෙන්නේ අවස්ථාවන් කොහොමද මම වැඩ ගන්න කියන එක ගැන කල්පනා කරන්නට ඕනේ. ඒ වගේම වෙනස් ශබ්ද ඇහෙන්න දෙන්න හොඳ නැහැ. ඒ විදිහට නිශ්ශබ්දතාවය ඇති කිරීම තමයි සෝතන් බෝධහත කියලා කියන්නේ. ඒ වගේම මෙහිදී කන් යොමාගෙන ඇසීමේදී අපි ධර්මස්වරණය ගැන විශේෂයෙන් කියන්නේ බහුශ්‍රුති වීම සඳහා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අර හොරා බේරා ගැනීමක තියෙනවා. ඇසිය යුතු දේ මොකද්ද නැසිය යුතු දේ මොකද්ද? මතක තියාගන්න. දැන් ඕපා දූප ඇසිය යුතුද? ඕපා දූප ඇසිය යුතුද? කොච්චර විනාශයක් කරන්න පුළුවන්ද ඕපා දූපාල? සමහර විට ඔබ ඔබේ ජංගම දුරකථනය පාවිච්චි කරන්න පුළුවන් ඕපා දූපහන්. හොඳට ආදරෙන් ඉන්න යුග ජීවිත ගත කරන දෙදෙනෙකුගේ එක්කෙනෙක් කවුරු හරි කියන දෙයක් ඕපා දූපයක් අහගෙන ඉඳලා ඒ යුග ජීවිතේ විනාශ කරගන්න පුළුවන්. ප්‍රේමවන්තයන් ඕපා දූපයකට සවන් දීලා ප්‍රේමය විනාශ කරගන්න පුළුවන්. ඒ වගේම හොඳට කීකරුව හිටපු දරුවෙක් කාගේ හරි වැරදි පහකට සවන් දීලා කීකරු බව නැති එකක් අකීකරු දරුවෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔය ඇසීමේදී මොන දේ ඇසිය යුතුද මොන දේ නැසිය යුතුද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. බහුසුත භාවය ඇති කරගන්න පුළුවන් වෙන්නේ යහපත් දේ ඇසීමෙන්. ඒකට අපි කියන්නේ සුභාසිත. සුභාසිතය යහපත් වාසනය උසස් වාසනය ඒ දේවල් ඇසීමෙන් ඔබට බහුසුත භාවය ඇති කරගන්න පුළුවන්. ඒ දේවල් ඇසීමටයි කමිය මාර්ගයක්. ඒ නිසා සමහර වෙලාවට කෙනෙක් රණ්ඩු වෙන තැනක අසභ්‍ය වචන කියන තැනක නැවතිලා අහගෙන ඉන්නව නම් ඒක ඔබේ ලේනස් කරන කාර්යයක්. කවදාවත් සම්සුන් දෙයක් වෙන්නේ නැහැ. සමහර විට ගුවන් විදුලියක උනත් සමහර කිරණ කතා බහ එහෙම ඇහුවහම ඒවා ඇසීමෙන් ඔබේ දියුණුවෙන්නේ මොනවාද? හොඳට හිතලා බලන්න. අපි මේ අහන හැම දෙයකින් අපි අන්තිසි අංශමාත්‍රයකින් ඔප්පට යන්න ඕනේ. දියුණුවට යන්න ඕනේ. ඒ නිසා ඒ වගේ අපි අලුත් කරන, වෙනස් කරන, නව ලෝකයකට ගහගෙන යන, ප්‍රඥාවෙන් කරන ඒ වගේ දේවල් ඇසීම. ඒ කියන්නේ අපි තෝරා බේරා ගැනීමක් තියෙනවා. දැන් ඔය ධම්මපදයේ තියෙන අසාරේ සාර මතිනෝ කියන ගාථාව හැමෝම දන්නවනේ. එතන මේ අසාරයයි කියලා තේරුම් ඉස්සර ගත්තොත් ඒක බහැර කරන්න. මේක සාරයයි කියලා තේරුම් ගත්තොත් ඒක වැළඳ ගන්න. ඒක තමයි අපිට තියෙන හොඳම ප්‍රමිතිය. බුදුහාමුදුරු දීපු සාරය අසාරය තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන සාරවත්දී අහන්නට කන් යොමා ගැනීම තමයි මම හිතන්නේ ඉතාම වැදගත්. ඊළඟට චිත්තං උපක්ඛේති. ඔය ඇති වෙන්නේ තාම වැදගත් වෙන දෙයක් තමයි සිත. කලබලකාරී සිතකින් අහලා වැඩක් තියනවාද? කලබලකාරී, නොසන්සුන්, එකඟ කරගන්න බැරි සිතකින් අහන කිසි දෙයක් ධාරණය වෙන්නේ නැහැ. මේ දැන් යනවා මේ දැන් මතක නැහැ. හුඟා අද දරුවන්ට වෙලා තියෙන්නේ ඔය නොසන්සුන් බව. මානසික නොසන්සුන් බව. ඒගොල්ලෝ හුඟා වෙලාවට විවිධ හේතු වලින් නොසන්සුන් වෙනවා. එක්ක විභාගයේ නිසා නොසන්සුන් වෙනවා. එහෙම නැත්නම් ප්‍රේමයේ නිසා නොසන්සුන් වෙනවා. ආදරයේ නිසා නොසන්සුන් වෙනවා. එහෙම නැත්නම් Facebook වගේ තාක්ෂණික මෙවලම් නිසා නොසන්සුන් වෙනවා. දුරකථන ආදී නවීන මෙවලම් නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටියුෂන් පන්තියේ දීපු වැඩක් කරගන්න බැරි වෙච්ච නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. කෙනෙක් කියපු දෙයක් නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. විවිධ හේතු කාරණා නිසා අපේ ශිෂ්ට ප්‍රජාව උදාක් වෙලාවට නොසන්සුන්. ඒ නිසා මේ නොසන්සුන් බව නැති කරගන්න, පහ කරගන්න හොඳම දේ සිත එක අරමුණකට ගන්නට වෑයම් කිරීම. අන්න ඒ නිසා පින්වත්නි
මේ සිත සංකුන් කර ගැනීම කාම ආශේනවා යම අහනකොට. එතකොට නොසංකුන් සිතින් ඔබ පංචේ වාදී වෙලා ඉතියට වැඩක් නැහැ. නොසංකුන් සිතින් මේ බණ ඇසීමෙන් බලක් නැහැ. එසම මේ සංකුන් බව අහනදී වඩා හොඳින් ධාරණය කරගන්නට හේතු වෙනවා. ඊළඟට බුදුහාමුදුර දේශනා කළා අහනදී ගන්නට ඕනේ අත්සන් ගන්නාකි. ඒ හරය ගන්න ඕනේ. නැත්නම් අහුවට පළක් නෑ. ඒ ඇසු දෙය හරය ජීවිතයට ගැනීම අත්සන් ගන්නවා. අනිත් එක තමයි අනත්තම් රින්චති. අනර්ථය බැහැර කරනවා. අනර්ථය මොනවාද? තමන් අහපු දේ ජීවිතයට ඇතුළු කරගත්තාම ඔබට දැනෙන්න ඕනේ මේ දේ වැරදි. මේ දේ මට විඳවනවා. මේ දේ මම වේදනාවට පත් කරනවා. මේ දේ මම පසුතැවිල්ලට ගෙනියනවා. සමාජයට තරහ යන කෙනෙක්, හේන්ති යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒව එහෙම නැත්නම් සමහර කෙනෙක් දකින්න බැරි අය වෙනවා. ඔහොම තියෙන පොඩි පොඩි අඩුපාඩු. ඒවා නිවැරදි කර ගැනීමට හේතු වෙන්නේ බලන දේට වඩා අහන දෙයින් සමාධානය කරගන්න දෙයි. හයිනේ මේ හැටියට මේ සූත්‍රයේදී දැක්වා කන්තිය සමන්නාගත වූ හොති. ඉවසීම ජනිත කර ගැනීමට ඇසීම තරම් ප්‍රබල වෙන හවර දෙයක්වත් ලෝකෙ නැති තරම්. ඉවසීම මනුෂ්‍ය ධර්මයක් හැටියට සංවර්ධනය කරගන්නට තාම වැදගත් ශ්‍රවණය. යහපත් ශ්‍රවණය, ධර්ම ශ්‍රවණය, ගීත ශ්‍රවණය, ධර්ම කතා ශ්‍රවණය, යහපත් කෙනෙකුගේ කතා ශ්‍රවණය විතරක් නෙවෙයි. හොඳ කුරුල්ලෙකුගේ නාදය ශ්‍රවණය, සමාජ ගහක අසු සැලවෙන නාදය ශ්‍රවණය, බෝමලුට ගියාම බෝකලවල සිලිසිලිය, ඒ සියල්ල ශ්‍රවණය කරනකොට පුදුම තරම් සිත සංවේදී කරනවා අපේ. අපේ සිතට මහා සයියක් ඇති කරනවා ඒ හැම දෙයකින්ම. ඔබ දන්නවා ඉස්සරහට වඩා අප තාක්ෂණය දිනේලා මේ තාක්ෂණය දිනු වෙච්ච වෙලාවේ මව් කුසක සිටින දරුවෙකුට පවා අම්මා ශ්‍රවණය කරනදී දරුවට දැනෙනවා. එතකොට අම්මා ශ්‍රවණය කරන්නේ කර්කස රළු දේවල් නම් ඒ දරුවාට ඒව ග්‍රහණය වෙලා ඒ දරුවා බිහි වුණාට පස්සේ හරිම රළු මිනිහෙක් වෙනවා. හරිම මදාල් ජීවිතයක් ගත කරන්නේ ওই සමහර වෙලාවට හිතන්න දරුවෙකු පිළිසිඳ ගත්ත ගෙදරක නිතර නිතර අඩදබර ඇහෙනවා නම් අම්මට. නිතර නිතර කාල ගෝටි නම් ඇහෙනවා. ස්වාමි පුරුෂයා සමහර විට මත්පැන් වගේ දෙයක් පාවිච්චි කරලා ඇවිල්ලා ගෙදර හැම වෙලෙම ඉතාම නවක විදිහේ අදහස් කරන උමාරු කරන්නේ ඒ ඔක්කොම අර අම්මා විඳිනවා නම් ඒ විඳින දේ දරුවාට දැනෙනවා. ඒකත් ඒ දරුවා විඳිනාට පස්සේ අපිට යහපත් දරුවෙක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. උපදින්නේම රළු හර්ධස ගතිකයන් ඇති දරුවෙක්. ඒ වගේ දරුවෝ තමයි ඇත්තටම මේ මදාවි වැඩ කරන්නේ මේ සමාජයේ. ඒක නිසා හරිම සංසුන් දරුවෙක් නිර්මාණය කරගන්න නම් අම්මා කෙනෙක් ගැබිණි මාතාව මව කුසේ තම දරුවා සිටින විට හොඳ යහපත් දේවල් ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. හොඳ සතුන්ගේ හඬ ශ්‍රවණය කරන්න ඕනේ. හොඳ සංගීතය ශ්‍රවණය කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. අපි දැන් මානව වේදීන්, විද්‍යාඥයන්, මනෝවිද්‍යාඥයන් වෛද්‍යවරුන් කියනවා පියාගේ හඬ ශ්‍රවණය කරන්න. ඒ නිසා මවගේ කුසට තාත්තා කෙනෙක් කතා කරනකොට ළඟින් ඒ හඬ සංවේදී කරගන්නට ඒ කුසේ වැඩෙන දරුවාට ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මෙන්න මේ කාරණා ගැන කල්පනා කරන්නට ඕනේ. මා ඔබට අවසාන වශයෙන් මාතෘකාවක් ලැබුවා. නස්කෝ ආනන්ද සුකරං පරේසං ධම්මං දේශති. පරේසං ආනන්ද ධම්මං දේශෙන්තේන පංච ධම්මේ අච්ඡත්තං උපස්සපෙත්වා පරේසං ධම්මෝ දේශේතබ්බා කියලා මේ ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට දේශකයන් වහන්සේ විසින් සිත්ති තබාගත යුතු කාරණා රාශියක් පිළිබඳව කියලා තියෙනවා. ඒව ශ්‍රාවකයා පිළිබඳව කාරණා. ඒකයි වැදගත් වෙන්නේ. ශ්‍රාවකය කවර ශ්‍රාවකයෙකු
වෙනුවෙන් මා දේශනා කරනවාද ඉතින් හැම වෙලෙම මම හිතන්නේ ඕනම හොඳ දේශකේ අසන්නා පිළිබඳව හොඳ අවබෝධයකින් තමන්ගේ දේශනාව සිදු කරනවා ඒ කියන්නේ අන්‍යයන්ට දහම් දෙසන්න කර්ම පහක් පිළිබඳව කල්පනා කරනවා කියලා බුදුහාමුදුරේ දේශනා කෙරුවා අනුපිළිවෙලින් කතාවක් කරන්න ඕනේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ඒ වගේම අර්ථයේස කැළපෙන ලෙස අරුණු දක්වන්න ඕනේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා ශ්‍රාවකයා කෙරේ අනුකම්පාවෙන් දේශනාව කරන්න ඕනේ කියලා කියනවා ඒ වගේම කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව කිසිම ආමිත්‍යයක් බලාපොරොත්තු නොමැතිව දහම් දෙසේ යුතුය කියලා කියනවා ඒ වගේම වැදගත්කම තමයි අත්ුක්ඛන්තන පරවම්මණයෙන් තොරව තමා උසස් කොට අන්‍යයන් වෙලා දකිමින් ගහන් නොදෙසීයයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඉතින් මේ කාරණා මුල් කරගෙන තමා ඕනම දේශකේ දෙසන්නේ ශ්‍රාවකේ අසන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ ඔබට මා මෙතෙක් වේලා මේ කියා දුන්නේ බහුස්සකේක යෙමින් තමන්ගේ නැනනුවන දියුණු කරගෙන සම්පූර්ණ ජීවිතයක් ගත කිරීම සඳහා පුත්ත කියන ධර්ම කාරණාවට අදාළ සාකච්ඡාවකේ අද දවසේ මා විසින් සිද්ධ කළේ ඒ නිසා අපට කන නැමැති ඉන්ද්‍රියක් ලැබුණා කියන්නේ නිකන් නෙමෙයි ඇසීම සඳහා ඒ ඇසීම ඕනම දෙයක් ඇසීම නෙමෙයි තෝරා බේරාගෙන බහුස්සක භාවය පාණ්ඩිත්‍ය ඇති කර ගැනීම සඳහා සෞන්දර්ය ඥානය ඇති කර ගැනීම සඳහා සබතහමට සමීප වීම සඳහා මේ කර්ණේන්ද්‍රිය පාවිච්චි කරමින් හොඳ දේ සරු දේ නිරන්තරයෙන් අසන්නට ඇසීමෙන් ප්‍රඥාව දිනු කරගන්නට අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ හැම දිනාටම ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දායකත්වයෙන් ක්‍රියා කරන්නේ අකුරැස්ත සියලකේ පදිංචි හේමමාලිනී අබේවර්ධන මහරගම පාලිකා අබේවර්ධන වලස්සෙල තිලක අබේවර්ධන රෝහිණී චිත්‍රා සහ තිලකා රණසිංහ යන අය විසින් ඔවුන් බලාපොරොත්තු වෙනවා වලස්සෙල පදිංචිව සිට මියගිය දොන් කොරණේවි අබේවර්ධන පියාණන්ටත් ජූලි ගුණසේකර අබේවර්ධන මෑණියන්ටත් නාඳුනල පදිංචිව සිට මියගිය සුමනා කුමානායක වලස්සෙල පදිංචිව සිට මියගිය ආර්යපාල අබේවර්ධන හා ආනන්ද අබේවර්ධන ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට එබැවින් අකුරැස්ස දියලපේ පදිංචි මේ මාළනී අබේවර්ධන මැතිණිය ඇතුළු ඒ හැමදෙනාගේම ඒ මියගිය ආදරණීය පියාණන් මෑණියන් ඇතුළු මියගිය සියලු දෙනාට අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ අය මේ පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සජීවත්ව වසන පවුලේ සියලු දෙනාටම දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අකුරැස්ස දියලපේ හේමා මාලිනී අබේවර්ධන මහරගම කාලික අබේවර්ධන බලස්කල තිලක අබේවර්ධන රෝහිණී චිත්‍රා සහ තිලක රණසිංහ යන සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම දානීය කුණේ මහිමය ඔබ හැම දෙනාගේම ජීවිතවලට ආලෝකයක් වේවා කෙලවර උතුම් නිවන් සැනසෙන්නට සීමණින් නිවි සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාශත්‍රාස බුම්මත්‍රා දීවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු සම්සදා.